සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම පබසරේ වලේබඩ ප්‍රතිමින් අවදානෙ පුවත් සිරස් තල වෙත වලේ බෙදා හැරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ඉජාප කැපවීම බලය බෙදා හැරීමේ අලුත් මූලික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සමග අපි එකඟයි කියලා මම කියන්නු. ජාතික ප්‍රතිපත්තිය ගැන අපි ඔක්කොම එකහතාවයෙන් ඉන්නේ. රියනතුරු 4කින් 6 දෙනෙකු මරුට. බාදම් පිටිය ඝාතන සැකකරුවන් අත්අඩංගුවට. ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරුවක්. රියානතුරු 4කින් 6 දිනෙකු මිය ගියා. මින් 3 දිනෙකුම මිය ගියේ හබරණ ප්‍රදේශයේ සිදු වූ රියානතුරුකින්. තලාව කොස්ගුඩ සහ සමන්තුර යන ප්‍රදේශවලදී සිදු වූ රියානතුරු 3කින් 3 දිනෙකු මිය ගොස් තිබෙනවා. හබරණ දඹුල්ල මාර්ගයේ මීගස්සව ප්‍රදේශයේ රියානතුරක් සිදු වුණේ වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. ඉන් මිය ගියේ වෑන් රථයේ ගමන් කළ 3 දිනෙකුයි. තවත් 2 දිනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගේ 3 දෙනා 33 හැවිරිදි, 40 හැවිරිදි සහ 27 හැවිරිදි වියේ පසුවන කාන්තාවන්. හබරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. තලාව දුම්රිය ස්ථානයේ අසරදී වෑන් රථයක් දුම්රිය කැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා. තලාව රජයේ රෝහල ඉදිරිපිට ඇති දුම්රිය හරස් මාර්ගයේදී අනතුර සිදු වුණේ වෑන් රථය කොළඹ සිට අනුරාධපුරය දක්වා දහවනේ වූ ශීක්‍රගාමී දුම්රියේ කැටී ඇත්තේ. විවස්ථාදායක මණ්ඩලය යෝජනා කර ඇති බලය බෙදා හැරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එක්සත් ජාතික පක්ෂය සෑම විටම කැප වී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනයේ ගුරුනගර දීවර වරායේ සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සියලු පහසුකම් සහිතව යාපනයේ නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම අග්‍රාමාත්‍යවරයාගේ යාපනයේ සංචාරයේ අරමුණයි. ඉදිරි වසර පහ තුළ යාපනයේ නගරෙහි ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණෙන් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති රැස ක්‍රියාත්මක වෙනවා. යාපනයේ ගුරුනගර දීවරවරායේ සංවර්ධන කටයුතු අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඕනෑම ජනවර්ගයකට අභිමානෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන බවයි. ප්‍රධාන කාර්යයක් වෙලා තිබෙන්නේ බලය බෙදා හැරීම. උතුරේ නැගෙනහිර ජනතාවට ඒ තීරණ ගැනීම තමන්ගේ අයිතියක් බවට පත් වෙනවා. මධ්‍යම පළාතෙත් දෙමළ සිංහල මුස්ලිම් අයට එකට එකතු වෙලා ඒ තීරණ ගැනීමට අවස්ථා ලැබෙනවා. අන්න ඒක ලබා ගන්න තමයි අපි 13 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කළා පළාත් සභා ක්‍රියාත්මක කරේ. ඒත් පළාත් සභා ආයතනයක් හැටියට බලතල තවත් වැඩි කිරීම ගැන 2005 ඉඳන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 13 plus කියලා සඳහන් කරලා තියෙනවා. plus කියන්නේ මොකද්ද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මේ ගැන මේ සැරේදී ව්‍යවස්ථාදායක සභාවක් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වාර්තාවේ තියෙනවා බලය බෙදා හැරීමේ අලුත් මූලික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සමග අපි එකඟයි කියලා මම කියන්න ඕනේ. අපි කිසි විටක ඒක ගැන මං හිතන්නේ අපි DNA සමගත් තියෙන්නේ කාරණා දෙක තුනක ප්‍රමණය ඒ පිළිබඳ තියෙන්නේ විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය ගැන අපි ඔක්කොම එකඟතාවයෙන් ඉන්නේ ජාතික ප්‍රතිපත් නිසා පළාත් සභාවල බලතල අඩුවෙන්ට හොඳ නැහැ ඒ නිසා ඒ පිළිබඳ වෙනම වගන්තිය අපි ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තියෙනවා ඉඩම් ගැනත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන මට එතනත් ප්‍රශ්නයක් පෙනෙන්නේ නැහැ ජාතික මට්ටමේ බලය ක්‍රියාත්මක කිරීම පළාත් සභාව නැත්තම් ප්‍රාදේශීය සභාවට දෙන්න පුළුවන් නීති යටතේ ඇත්ත වශයෙන් මේක කරනවා නම් අද අපිට තියෙන වියදම් ගණනාවක් අඩු කර ගන්න පුළුවන් දැන් වෙලා තියෙන පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ මහා ආණ්ඩුවයි තුනම කානු කපනවා ඒක කරන්ට උවම නැහැ එක ගමේ කානු කපන එක ආයතනයකට අපි බාර දෙන්න උවම නැහැ අන්න ඒක අපි කොහොමද කරන්නේ කියලා අපිට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙනවා කොහොමද විධායක ජනාධිපතිකම අවශ්‍ය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ද්‍රවිඩ සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ එක ස්ථාවරයක ඉන්නවා ඒත් අපේ සන්ධානය කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ ඒක එක ප්‍රශ්නයක් අනික අපි විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් මේ රටේ අලුතෙන් එන මැතිවරණ ක්‍රමයක් ඕනේ තාවර ආණ්ඩුවක් ඇති කරන්න. ඒ කියන්නේ ඕනෑම ඡන්දයකදී යම්කිසි ආණ්ඩුවකට 10 දෙනෙක්ගෙන්වත් 5 දෙනෙක්ගෙන්වත් වැඩි ඡන්ද සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ. මේ ගැන තියෙනවා ප්‍රශ්න අපි කෙසේ හෝ මම එකක් කියන්න කැමතියි මේ ඔක්කොම අපි කරලා තියෙන බහුතරයක් නැතුව මේ දුරවත් බැරි වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතර තියෙන ඇට එන්න අමාරුවෙන් හරි මේ ආණ්ඩුව මං ගෙනිහිල්ලා තියෙන අවුරුදු 4ක් පහු කරගෙන දැන් ඇදගෙන ගිහින් තියෙනවා ඒකයි අපිට බහුතරයක් දෙන්න
අපිට ඒ ඕනත් අද ශක්තිමත් වඩමත් දෙන්න ඒ ඉතුරු ප්‍රශ්න ටික අපි විසඳලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි. ඒ වගේම මං කියන්න කැමතියි හැම එක්කෙනාටම තමන්ගේ ආගම අදහන්න අයිතියක් තියෙනවා. බුද්ධ ආගම ප්‍රමුඛත්වයේ දෙන ගමන් තමන්ගේ ආගම අදහන්න තියෙනවා. රාජ්‍ය මාත්‍ය විජේකලා මහේශ්වරන්, මාවී සේනාධිරාජා, එම් ඒ සුමන්තිරන්, ශ්‍රී සරවණ භවන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය කෙරෙන සම්මුතියට අද අත්සන් තැබෙනවා. කොළඹදී උත්සවය පැවැත්වෙන්නේ දෙපාර්ශවයේ මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. සම්මුතියට අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස පෙනී සිටිනු ඇත. බෙන්තර අමරපුර රාමඤ්ඤ නිකායන් එක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. මෙම නිකායන් දෙකම බෞද්ධ පුනරුදේ උදෙසා ඉටුකල කාර්යභාරයේ සදා අනුස්මරණීය බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. එදා මෙදා තුර ජාතික නායකයන්ට මඟ පෙන්වීමටද උන්වහන්සේ ක්‍රියා කළා. මෙම එක්වීමද නූතන බෞද්ධ පුනරුදේ නව ගමනක ඇරඹුම සඳහා මහඟු පිටිවහලක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පණිවුඩය තුලින් තවදුරටත් සඳහන් කරන්නේ. කොළඹ මාතම්පිටිය කනත් අසලදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන කඩාවැදුණු පිරිසක් මන්නා පිහිවලින් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල කර පලා ගොස් තිබුණා. මෙලෙස ඝාතනය කර තිබුණේ සමිත්පුර පදිංචි සජිත් තිරෝෂන් හෙවත් ආනමාලු රංග යන අය සහ මොහොමඩ් ටී ඉබ්‍රහීම් යන අයයි. බරපතල කැපුම් තුවාල ලැබූ මෙම දෙදෙනා රෝහල්ගත කරන විටත් මියගොස් සිටියා. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ කාර්ය බලකාය ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් මාදම්පිටිය කනත්ත තුළ තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව කළ විමර්ශනයේදී හෙළිවැත්තේ එය කුඩු රොෂාන් නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ බිරිඳට අයත් වූවක් බවයි. ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් සොයා ගැනීමට හැකි වුණා. නිවසවට තවදුරටත් පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරුවන් තුන්දෙනා අතරංගුවට ගැනීමට හැකි වී ඇත්තේ. ඒ අතර කුඩු රොෂාන් නැන අයගේ සොහොයුරාද සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයේ ලබන මාස 3 වනදා සුගත්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක රැස්වීමක් කොළඹදී පැවැත්වුණා. ඉන් අනතුරු අදහස් දැක්වූ පක්ෂ නායකයින් දැන් ඔබතුමන්ලගේ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු පොත්ගන පෙරමුණේ සම්මේලනයට ගිහිල්ලා තිබ්බා. උන්ට පියවරක් ගන්නවද? මෙහෙමයි, අපිට ඉතිහාසයේ පුරාම මේ වගේ දෙහාට මෙහාට පණින්න අය ඉන්නවා. මේවා දිහා ක්‍රියාමාර්ග ගන්නකොට ඊට පස්සේ අධිකරණ මේ ක්‍රියාමාර්ග අරගෙන ඒවා නවත්තන්න පුළුවන්. ඉතිහාසයේ පුරාම පැනපු මිනිසුන්ට අනාගතේ කිසිම දෙයක් ඉෂ්ට වුණේ නැහැ. ලංකාවේ දේශපාලන පිල් මාරු කරපු අයගෙන් සාර්ථක වුණේ SWRD බණ්ඩාරනායක මහතාට විතරයි. මේවා දිහා බලන්න වෙන්නේ මෙහොම ගැඹුරු විශ්ලේෂණාත්මකව ඉවසILLෙන් කියලා මම හිතන්නේ. ඔබතුමා එදාට අපේක්ෂා අපේක්ෂකයෝ සම්මේලනයේ තියෙන අපේක්ෂක ඉදිරිපත් කරන්න නෙවෙයිනේ, ඒක වෙනම තීන්දුවක් ගන්න ඕනේ. දුවන්නම් වාලේ කෙටෙල දෙන දිව වගේ එක එක දෙනා කරන දේ අනුව නෙමෙයි අපි කරන්නේ. පක්ෂය ඒ පිළිබඳව නිසි වේලාවට නිසි තීන්දුවක් ගනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා හිතවාදී තීන්දුවක් ගනි. ඔබතුමාලගේ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පොජන පෙරමුණේ සම්මේලනයට ගියා. පියවරක් ගන්නවද? ප්‍රයෝජන පෙරමුණේ සම්මත රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක් ගත්තා. අපි යන්නේ නැහැ. ඉතින් ඒක කඩ කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒව ගණන් ගන්නෑ ඇත්තටම. පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ ඒගොල්ලෝ තර ගන්න බෑනේ. මධ්‍යම කාර්ය සභාව ඉදිරියේ තීන්දුවක් ගන්න ඕනේ. ඒ අයට පියවරක් ගන්නවද නැද්ද කියන කාරණේ. නැතුව මේ මට ඒකට තීන්දුවක් ගන්න පුළුවන් කාරණා නෙවෙයි. ප්‍රියම් පසුබිම් මන්ත්‍රීවරු පුන පුනා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධව. ඔබතුමාලා යම් තීරණයක් ගන්නවා කියලා උන් තීරණය කරන්නේ. මේ තත්ත්වය කොහොමද? ඉතින් බලමු මේකේ තියෙන නීතිමය තත්ත්වය සොයාගෙන ඊළඟට කරන්න ඕනේ මොකද්ද ගන්න කියලා. දැන් එතුමා කිව්වනේ ප්‍රයෝජන පෙරමුණේ සමාජික අධිතුමා ගත්තේ නැහැයි කියලා කිව්ව එකපාර. ඊට පස්සේ කිව්වා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුමා උපදේශක. දැන් පෝට්ටුවේ නායකත්වය බාර ගැනීම වැඩ පිළිලටත් අපි දැක්. ඉතින් මේවා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. ගම් ප්‍රකාශන නිකුත් කරන එක නෙවෙයි. අපේ පක්ෂය විදිහට අපි හැම වෙලේම කල්පනා කරන්නේ අපේ අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කළ යුතුයි පක්ෂය ශක්තිමත් කරගන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. එතුමා කැමති නම් හෙට උදේ අපි මේ වැඩේට සූදානම්. හදිස්සි වෙන්න ඕනේ නැහැ. ජනාධිපතිවරණයක් තියෙන්නේ ඔක්තෝබර් මාසේ නාම යෝජනා දුන්නයින් පස්සේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. අපිට ඒකටත් ඕනාව තියෙනවා, හැකියාවක් තියෙනවා. අපි ඒකට බයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගන්න අපි මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා දැන්. දෙහිවල මුහන්දිරම් පටුමග ආසන්න වෙරළේ තිබී ඉන්දියා දිවර යාත්‍රාවක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම තීව්‍ර යාත්‍රාව සුවාගෙන ඇත්තේ. එහි තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා උපකරණ හා ඩීසල් බහලුම් කිහිපයක් සුවාගෙනා. මෙම යාත්‍රාවේ එන්ජිම තිබි නැහැ. එහි ඉන්දිය දීවරින් පැමිණියේද එසේ පැමිණියේ නම් ඔවුන් පලා ගියද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. ගම්පෙරළියේ වැඩසටහන තුලින් ගම්වල අඩුපාඩු සපුරා ගැනීමට හැකි වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. විශේෂයෙන්ම ගම්පෙරළිය වැඩපිළිවෙළ යටතේ ගම්වල ඉවත්තර ජනතාවට විවිධ සංවර්ධන කටයුතු වරප්‍රසාද ලබා දෙමින් මේ වසරේදී කටයුතු කරන තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්කාරී ජනතාවට සමන්ගේ නිවස සංවර්ධනය කර ගැනීමට මේ නිවාස ආධාර ලබා දෙනවා. බඳුමුණාසලගේ ඉඳලා සිටව මේ අද ලබා දෙන ආධාරය සාර්ථකව ප්‍රයෝගී කරගෙන සමන්ගේ නිවාස මෙන්ම සමන්ගේ ජීවිත සාර්ථක ලෙස ඉදිරියට යන්නට මේ උපයෝගී කරගන්න සැකිලා. හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළේ ගම්පෙරළිය නිවාස ආධාර වැඩසටහන යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 105කට නිවාස ආධාර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි. වතුපිටිවල දඹගහමල්පොළ විදුහල් ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්ුණේ. අත්තනගල්ල මැතිවරණ කොට්ටාසේ පවුල් 500කට පමණ මෙවන විට නිවාස ආධාර ප්‍රදානය කර තිබෙනවා. ඇතම් දේශපාලඥයින් ආගමික ස්ථාන දේශපාලන භූමියක් කරගත්තද තම පක්ෂයේ අය එසේ නොවන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් පෙරේරා මහතා පවසනවා. බයිම හස්ත කර්මාන්ත සේවා පියස ජන අයිතියට පත් කරමිනුයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙ අදහස් පළ කළේ. හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ හා විවිධ ස්වයං රැකියාලාභීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට මෙමකින් අවස්ථාව උදා වනවා. මෙහිදී තවදුරටත් අදහස් දක්වුව අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සියලු මැතිවරණ වලින් තම පක්ෂය ජය ගන්නා බවයි. පන්සල භූමිය දේශපාලන භූමියක් කරන්නේ අපි. සමහරව ඒකයි කරන්නේ. බංකොලොත් දේශපාලකයෝ පන්සලට ගිහිලා උත්සව දියන්නේ. මොනවද කතා කරන්නේ? වෛරය, ක්‍රෝධය, එක්සත් ජාතිවක්ෂය එක කරන්නේ. අපේ එක්සත් ජාතිව තියෙන ගල දිනවා. පළාත්සවර පාර්ශ්වභාර පාර්ලිමේන්තුවේ කිසිම දෙයකට පූජකවරු ස්වාමිනාසලා ගන්නේ නැහැ. පාලිත රංගි බණ්ඩාර තුෂාර ඉඳුනිල් SB නවීනයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. රටපුරා ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින් වරකාගොඩ රජමහා විහාරයේ රුපියල් ලක්ෂ 160ක වියදමින් ඉදිකළ දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අතින් විවෘත කෙරුණා. එම විහාරස්ථානයේ වැඩවිසු පූජ්‍ය කරන්නාගොඩ මංගල නාහිමි අනුස්මරණය කරමින් මෙම ශාලාව නම් කර තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය පෝරුව දණ්ඩේ සුමන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. බලන්කොට වැලිගිපොළ ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ග 6ක් සංවර්ධනය කර තිබෙනවා. ඒ සුගිත පුරවර වැඩසටහන යටතේ ඊට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 65ක් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අතින් මෙම මාර්ග ජනතා අයිතියට පත් කෙරුණා. මේ කරපු සේවාව ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රදේශයට අත්‍යවශ්‍ය මාර්ගයක් වලවල් තිබුණේ. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමා ඇතුළු මේ රජයට මේ වගේ ව්‍යාපෘති කරගෙන යාම පිළිබඳව. වර්තමාන රජයේදී මේ කරපු වැඩපිළිවෙල ඇත්තටම ඉතාම සතුටුදායකයි. මොකද ගම් වතුරු කාලය වෙනකොට මේ පාරවල් සෝදා පාළුන් ලක් වෙලා බෝක්කු තියෙන තැන් කැඩිල බිඳිල විනාශ වෙලා ඒ වගේ ගැටලුවට ලක් වෙන නිසා මේ වගේ රත්නපුර කුරුවිට අකර සියවත්ත පාලම කැඩියාම හේතුවෙන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඊට විසඳුම් සලසමින් නව පාලමක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 611ක් පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ. අපි නොයෙකුත් දුක් ගැහැටි වලට මූණ පෑව මේ පාලම කැඩී ගියන් පස්සේ අපි කිව්ව සැනින් සෑහෙන වෙහසක් මහන්සියක් දරලා හැකිතා කික්මන්ට අපිට මේ පාලම ලබා දුන්නා. ඉතින් අපිට අද බොහොම සතුටුදායක අවස්ථාවක්. ශ්‍රී ලංකා ජාතික ස්වේච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලය මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදී විවෘත කෙරුණා. ජාතික ස්වේච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලයේ විවෘත කෙරුණේ ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආගමික වතාවත් මැද්දේ එම කටයුතු සිදු වූ අතර තරුණ සේවා සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අවුරුදු 15 29 අතර තරුණ තරුණියන්ට මෙම ස්වේච්ඡා සේවයට එක් විය හැකි. ඔවුන්ගේ සේවය ඇගයීමට ලක්කර පදක්කම් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතා මෙහිදී සඳහන් කළේ.
අවුරුදු 35කට වැඩි ඉතිහාසයක මම හිතන්නේ විශාල ඇගීමක් ලබා දුන්න අවස්ථාවකට අපි සලකනවා ලංකාවේ සිට සියලුම තරුණ තරුණියන් සෑම අංශයකින්ම කරන සෑම වැඩසටහනක් තුලින්ම ඒ තරුණයින්ට ස්වේච්ඡා සේවය පිළිබඳව අවබෝධයක් දීලා ඒ තරුණයින්ව යාමකට ගන්න එහෙම නැත්නම් එයාට යම්කිසි ඇගීමක් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ තමයි මෙතින් සකස් වෙන්නේ දිවයින පුරාම අපි වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා රජයේ සියලුම ආයතන මේකට සම්බන්ධ වෙලා ඉන්නවා පාර්ලිමේන්තුවේ අනුමත කරපු කමිටුවක් මගින් තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ පුවත් කිහිපයක් ලොහුණින් දකිමු දැන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික සම්මේලනයේ කොළඹදී පැවැත්වුණා එහි ප්‍රධාන දේශනෙ පැවැත්වුවේ ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මියයි වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රසන්න ජයමහ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වුණා ඇවන්කාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා සංගමයේ කැඳුම්කරු කමල් ගමගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා තම රැකියා සම්බන්ධයෙන් සුරක්ෂිත භාවයක් ඇති කර දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා ඔබට සුබ දවසක් www.itnnews.lk